දෙදින පුරාම මේ විවාදය පැවැත්වෙනවා. මෙහිදී අපට දේශපාලන පක්ෂයකට තිබෙන එක කතාවයි මේ දවස් දෙකටම. හැබැයි මම දැක්කා තාම අද නැහැ, ඊයේ දවස පුරාවටම මේ විවාදයේ ප්‍රමුඛතම අවලාද විටක තර්ජන විටක අසත්‍ය තොරතුරු බොහෝ දේවල් මෙතනින මන්ත්‍රීවරු අපව ඉලක්ක කරගෙන ඉදිරිපත් කළා තිබෙනවා. නමුත් මම මේ කිසිවකට පිළිතුරු දෙන්න යන්නේ නැහැ. මොකද ඔවුන්ට මේ කතාව කියන්න තියෙන්නේ මෙතන විතරයි. වෙන කියන්න තැනක් නැහෙනේ. හරිද? මොකද ඒගොල්ලන්ට කියලා මාධ්‍ය නාලිකාවක් කියන්න පුළුවන්, මේ සභාවේ කියන්න පුළුවන්, ගමකට කියන්න, ගමකට ගිහිල්ලා කියන්න බෑ. ඒ නිසා පරාජයේ වේදනාවේ අඳුරේ, අසාර්ථක භාවයේ වේදනාවේ අඳුරේ, කෝපයේ වේදනාවේ අඳුරේ, විටක වෛරයේ වේදනාවේ අඳුරේ මෙතනමත් ඒගොල්ලෝ නිදහස් කර ගැනීමට මම ඉඩ දෙනවා. ඒ නිසා මේ පිළිබඳව මම ගොඩක් සාකච්ඡා කරන්න යන්නේ නැහැ. ඊළඟ කරු මන්ත්‍රීතුමනි, විශේෂයෙන් මේ සාකච්ඡාවද මතුවලා තිබෙන්නේ මේ ඡන්දේ පිළිබඳ තමයි ප්‍රමුඛ. මේ පහුගිය දවස්වල මේ ඡන්දේ නොපැවැත්වීම සඳහා කරුණු කීපයක් ගේනවා. එක තමයි මේ ඡන්දය ජනතාව ඉල්ලන්නේ නැහැ කියලා. රයිට්, අපි තාවකාලික උපකල්පනය කරමු. හැබැයි ගරු සභාපතිතුමනි, ඡන්ද කිය ඉල්ලන් තියන්නේ ජනතාව ඉල්ලන නිසා නෙවෙයි, විවස්ථාව නිසා. ජනතාවගෙන් යම් ජනවරමක් යම් ආයතනයක් පාලනය කර ගැනීම සඳහා නිශ්චිත කාලයක ලබා දුන්නාට පසුව, ඒ නිශ්චිත කාලය අවසන් වුණාට පසුව ජනවරමක් ලබා ගත යුතු අලුතින්, ඒක විවස්ථාව. ඒ වගේම දෙවනුව, ජනතාව ඉල්ලන්නේ නැහැ කියලා කියන්නේ කොහොමද? ජනතාව ඉල්ලන්නේ නැහැ කියලා මේ පාර්ලිමේන්තුවේ කියනවා. ජනතාව ඉල්ලන්නේ නැහැ කියලා මොකද්ද ටීවී නාලිකාවට ගිහිල්ලා කියනවා. හැබැයි ගමට ගිහිල්ලා කියන්න බෑ ජනතාව ඉල්ලන්නේ නැහැ කියලා. හැබැයි ඡන්ද ඉල්ලන අය ලක්ෂ සංඛ්‍යාත ජනතාවත් එක්ක ඡන්ද වැඩ කරනවා. ඡන්ද ඉල්ලන්න නොහැකියාව තියෙන අය, ඡන්ද වළක්වා ගැනීම සඳහා උත්සාහ කරන අය මේ සභා ගර්භයේ ටීවී නාලිකාවේ ඡන්ද ඉල්ලන්නේ නැහැ කියලා කියන ජනතාව. ඊළඟ ගරු සභාපතිතුමනි, එහෙමනම් ජනතාව ඡන්ද ඉල්ලන වෙලාවට ඡන්ද දෙනවද? එහෙම දෙන්නෙත් නෑ. ඡන්ද දෙන්නේ විවස්ථාවේ අදාළ වෙන පරිදි කාල පරිච්ඡේද සම්පූර්ණ වුණාට පසුව. මොනවා වුණත් අපි කැමති නැති වුණත් 1982 දී මහමැතිවරණය පැවැත්වීම වැළැක්වීම සඳහා දූෂිත තමයි, නමුත් ජනමත විචාරණ ඇතුළේ ජනතාවගෙන් ඇහුවා. ඒ වෙලාවේදී දූෂිත නැතිවරණයකදී හරි ජනතාව ප්‍රතිඵලයාව ජනතාව ඡන්දේ පා කිව්වා කියලා. හැබැයි දැන් මේ ජනතාව ඡන්දයක් ඉල්ලන්නේ නැහැ කියලා කියන මොන නිර්ණායක මතද? ඒකෙත කිසිදු තාර්කික පදනමක් නැහැ. මේ සභාවේ ටීවී නාලිකා ඇතුලේ ජනතාව ඡන්ද ඉල්ලන්නේ නැහැ කියලා කියනවා. හැබැයි ජනතාව ඡන්ද ඉල්ලන ජනතාව ලක්ෂ ගණන් දේශපාලන ව්‍යාපාරයේ ජනතාව ගිලා ආමන්ත්‍රණය කරනවා. ඡන්ද ඉල්ලන්නේ නැහැ කියන අය මේ සභාවේ ටීවී නාලිකා කාමරේ ඡන්ද ඉල්ලන්නේ නැහැ කියලා කියනවා. ඒක බොරුවක්. දෙවනුව කියනවා සල්ලි නැහැ කියලා. ගරු සභාපතිතුමනි, මේ සල්ලි නැහැ කියන සම්ප්‍රදාය අපේ රටේ ඇති වුණොත් මේක කෙලවර වෙන්නේ කොහෙන්ද? ඊළඟ ජනාධිපති ඡන්දේනවා. ජනාධිපති ඡන්දයවට පස්සේ කියන සල්ලි නැහැ. රනිල් වික්‍රමසිංහ කියන මුදල් ඇමතිවරයා භාණ්ඩාගාරෙ හින්දනවා. එතකොට හොඳයිනේ. භාණ්ඩාගාරෙ හින්දලා කියන සල්ලි නැහැ. එනිසා මමම ඉන්න. අපි හා එහෙම වෙනවද? එහෙම වෙන්නේ නැහැ කරු සභාපතිතුමනි. එහෙමනම් ආණ්ඩුවක් කරන්නේ මීට පස්සේ භාණ්ඩාගාරේ පුරවන එක නෙවෙයි, භාණ්ඩාගාර විනාශ කරන එක. භාණ්ඩාගාරේ විනාශ කිරීම හරහත් බලේ ඉන්න පුළුවන්. මොකද ජනතාව මේ ඡන්ද සල්ලි නැහැ කියලා. ඒ විතරක් නෙවෙයි, අයවැය ලේකම්ෙන් සම්මත කරලා තිබෙනවා. ඒ සල්ලි ප්‍රමාණය මම කියන්න. දැන් භාණ්ඩාගාර ලේකම්තුමාට එවලා තිබෙනවා මාර්තු මාසේ 14 වෙනිදාට පෙර මිලියන 100යි. මාර්තු මාසේ 21 වෙනිදාට පෙර මිලියන 100යි. මාර්තු 31ට පෙර මිලියන 150යි. අප්‍රේල් 4ට පෙර මිලියන 100යි. අප්‍රේල් 10ට මිලියන පෙර මිලියන 400යි. අප්‍රේල් 17ට පෙර මිලියන 250යි. මිලියන 1100යි. මැතිවරණ කොමිසමට මැතිවරණ පැවැත්වීම සඳහා මේ වෙලාවේ මුදල් අවශ්‍ය වෙන්නේ. අනෙක් මුදල් මාස 6-7කින් තමයි මැතිවරණ රාජකාරී වලට යෙදෙන අයට මුදල් ගෙවන්නේ. මුද්‍රණාලයට අවශ්‍ය නම් මිලියන 400යි. රජයේ පොලිස් දෙපාර්තමේන්තුවට මිලියන 460යි.
තැපැල් දෙපාර්තමේන්තුවේ මිලියන 500යි. ඔච්චරයි. ගරු කතානායක මුතුනි මේ නැත්තේ සල්ලි නෙවෙයි නැත්තේ ඡන්ද. මේ බය ඡන්දෙට නෙවෙයි ඡන්ද ප්‍රතිඵලයට. මේ බය ඡන්දෙට නෙවෙයි මේ බය ඡන්ද ප්‍රතිඵලයට. එනිසා මේ සල්ලි නැහැ කියන කතාව බොරුව. ඊළඟ කියන මේ മന്ത്രിවරු 8000ක් වැඩි. මේ മന്ത്രിවරු 8000කටයි මෙච්චර පඩි ගෙවන්නේ. ඔව්. මේක තමයි ඡන්ද ක්‍රමයේ තියෙන. ඒක 2018 හැදුවේ. දැන් අවුරුදු 5ක් ගත වෙලා තිබෙනවා. අවුරුදු 5ක් ඡන්දයක් ආසන්න වෙනකම් මේ ඡන්ද ක්‍රමයේ වෙනස් කරගන්න බැරි වුණා නම් හරිද? දැන් මේ ඡන්ද ක්‍රමයේ മന്ത്രിවරු වැඩි සංඛ්‍යාව උපයෝග කරගන්නේ මේ ඡන්ද කල් දැමීමේ වමනාවක් ලෙස. හරි. తాවකාලික උපකල්පන ක්‍රමයක හරි. 8000කට පඩි ගෙවන්න ඕනේ නැහැ කියලා. 4000ට අඩු කරන්න ඕන නම් මං හිතන විපක්ෂ හැම දෙනාම එකඟ වෙයි. മന്ത്രിවරුන්ගේ දීමනාව මෙවර පත් වෙන മന്ത്രിවරුන්ගේ දීමනාව දෙකෙන් පංගුවකින් අඩු කරමු. මොකද කියන ගාන්ත? එකයි. മന്ത്രിවරු 8000යි සාමාන්‍ය ප්‍රාදේශීය සභා മന്ത്രിවරුට 15000ක් දෙනවා නම් ඒක 7500යි. දෙතෙන් අපි එකඟයි. තාණ්ඩු ඒ යෝජනාව ගේන්නකො. මේ മന്ത്രിවරු 8000කට වියදම දරා ගැනීමට අමාරුයි. එනිසා ඔයගොල්ලෝ යෝජනාව ගේන්න. අපි ගේන යෝජනාව තමුනාසල ඡන්දේ පැවැත්ම මිනිස්සුන්ට සාතිකයක් දෙනවා නම් മന്ത്രിවරුගේ දීමනම හරි අඩකින් කපමු. හරි අඩත් මදින 75කින් කපමු. මුදල් පිළිබඳ ප්‍රශ්නයක් නම් එනිසා මේ මුදල් පිළිබඳ ප්‍රශ්නයක් නෙවෙයි ගරු සභාපතිතුමනි තියෙන්නේ. මේක සම්පූර්ණ වැරදි කතාවක් මේ മന്ത്രിවරු අඩු කරන්න ඡන්ද ක්‍රමයේ වෙනස් කරන්න වගේ ඒවා මේ ගරු කතානායකතුමනි ඡන්දේ නොකරන්න අර නේද කෝඳුරු තෙල් හත්පට්ටේකුත් තව චුට්ටක් ඕන වගේ මොකක් කරී ඒක ඉල්ලන දරන උත්සාහයක් තිබෙනි. මම කියන්නේ මේක මීට වඩා ගැඹුරින් අපි කල්පනා කරන්න ඕන ගරු සභාපතිතුමනි. ඔබතුමා දන්නා වාමාංශික දේශපාලනේ නියලුණු කෙනෙක් හැටියට මේ පාර්ලිමේන්තු මේ පළාත් සභා මේ ජනතාවගේ ඡන්ද අයිතිය මේ එක පාලක පැලැන්තියකගේ බලයේ සුජාතභාවය ඇති කර ගැනීම සඳහා තමයි මේ ඡන්ද බලය දුන්නේ. මොකද අපි දන්නවා රාජාණ්ඩ යුගයේදී රජතුමා පෙළපතෙන් පෙළපතට පාලනය ගෙනිච්චා. යටත් විජිත යුගයේ නම් එංගලන්තේ මහරජතුමා විසින් අපිට ආණ්ඩුකාරවරේ බලයට පත් කරා. නැවත මේ ඔක්කොම පස්සේ ධනේශ්වර යුගයේදී අපි දන්නවා විශේෂයෙන්ම ගත්තොත් ලෝකේ මේ පාර්ලිමේන්තු ගොඩ නැගුණා ජනතාවගේ ජන කැමැත්තෙන් තමන්ගේ පාලකයන් තෝරා ගන්නවා කියන පිරුවටේ මේකට ඇඳුවා. දැන් අපි කවුරුත් හිතනවා ජනතාව ඉතාමත් බුද්ධියෙන් ඉතාමත් ක්‍රියාමැන බලා ඡන්දෙ දෙනවා කියලා. එහෙම නෙවෙයි. මොකද මේ සමාජය නිර්මාණය කරන ඒගොල්ලන්ට ගැලපෙන ඒගොල්ලන්ට ඒගොල්ලන්ගේ වමනාව සහිත මනසස සහිත මිනිසෙක් ඒ මිනිසා මත ඒගොල්ලන්ට බලය තීරණය වෙනවා. එනිසා ඒගොල්ලෝ කිව්වා තමන්ගේ බලය මුළුමනින්ම රඳාපවතින ඡන්ද අයිතිය මත. මට මතක මේ පෙතනම ඇවිල්ලා කිව්වා අපිට එල්ල කරපු චෝදනාවන් පහුගිය අවුරුදු දෙකේ බැලුවොත් ඒගොල්ලන්ට 69 ලක්ෂයක ඡන්දයක් දුන්න ජනතාවක්. එනිසා ඔයගොල්ලෝ මොනවා කිව්වත් ජනතාව අපිට ඡන්දෙ දීලා තිබෙන්නේ ඒ ජනවරම ඇතුලේ අපිව සුජාත කරලා තිබෙන්නේ. ඕගොල්ලෝ හොරකම් ගැන කිව්වා, නාස්‍ය ගැන කිව්වා, අපරාධ ගැන කිව්වා. හැබැයි ඕගොල්ලෝ 3ට අඩු කරා. ඒක තමයි ජනතාවගේ ඕගොල්ලෝ පිළිබඳ තියෙන අදහස. එනිසා ජනතාව මැතිවරණකින් ඒගොල්ලෝ තමයි තෝරාගෙන තිබෙන්නේ. 69 ලක්ෂයක් ඡන්දෙ දුන්නා. ඕගොල්ලෝ අපරාධ ගැන වේදිකාවේ කිව්වා. ඕගොල්ලෝ වංචක ගැන වේදිකාවේ කිව්වා. ඕගොල්ලෝ ආර්ථික කඩාවැටීම ගැන වේදිකාවේ කිව්වා. ඔගොල්ලෝ මේ රටේ නාය උගලක හිර වෙන බව වේදිකාවේ කිව්වා. නමුත් ඒක ජනතාව අනුමත කරලා නැහැ. එනිසා ඔගොල්ලෝ ඡන්දේ උපයෝගී කරගත්තා තමන්ගේ ඉතාමත් වැරදි අසාර්ථක ආර්ථිකතා දේශපාලන උපාය මාර්ගයේ ආරක්ෂා කර ගැනීම සඳහා ඔවුන් උපයෝගී කරගත්තා ඡන්දේ. එනිසා මේ අපරාධ වංචා දූෂණ නාස්තීන් අකාර්යක්ෂමතාවය මේ ඔක්කොම ආවරණය කරගත්ත එක මෙවලමක් තමයි ඡන්දේ. මේ ඡන්දෙට මුවා වෙලා තමයි ඡන්දේ ප්‍රතිඵල වලට මුවා වෙලා තමයි තමන්ගේ ඉතාමත් වැරදි අසාර්ථක දේශපාලනීය සුජාතභාවයට ලක් කරගන්නේ. එනිසා උන් ඡන්ද වලට කැමැත්තෙන් හිටියේ. කොතරද කැමැත්තෙන් ඉන්නවද 2015 අවුරුද්ද දෙකකට කලින් ඡන්දයක් තිබ්බා. පළාත් සභාව නම් අවුරුද්දෙන් අවුරුද්දට ඡන්ද තිබ්බා. හරිද? එයි තමන්ට තමගේ ඉතාමත් අසාර්ථක පාලනීය සුජාතභාවය මේ ඡන්ද හරහා ලබා ගත්තා. එනිසා මේ මැතිවරණ අපේ ඉල්ලීමකට වඩා ඒගොල්ලන්ගේ වමනාවක් හිටර තිබුණා එක යුගයක. හැබැයි දැන් මොකද වෙලා තියෙන්නේ? ඒගොල්ලෝ නොහිතපු තත්ත්වයක් ඇති වී තිබෙනවා. ඒගොල්ලෝ කවදාවත් මේ තත්ත්වෙ අපේක්ෂා කරන්නේ නැහැ. 69 ලක්ෂයක් ඡන්ද ලැබුණු ජනාධිපතිවරයා ලොකු ජයග්‍රහණයක් අත්පත් කරගත්තු 3 දෙනෙක් පාර්ලිමේන්තුවක් දීපු. හරිද? ඒ පාලනය
ජනතාව පරාජයටපත් කරා. මේ පාලනය ආරක්ෂා වෙනුවෙන් ජනතාව යටපත් කරගෙන සිට ආකාර තුනක් උපයෝග කරගත්තා. එකක් තමයි ප්‍රභූත්වය. මේ විශාල පෞල් සංස්ථාවකින් ගොඩනැගිලා තිබෙන ප්‍රභූ කණ්ඩායමක් තමයි මේ රට පාලනය කළ යුත්තේ කියලා සාමාන්‍ය අසරණ ජනතාව තුළ මතයක් ගොඩනැගලා තිබුණා. ඔවුන් විශාල වාහන වලින් බහිනකොට, ඇඟිලි හතරේ මුදු දාගෙන බහිනකොට, කම්බයක් සයිස් බේස්ලට් එකක් දාගෙන බහිනකොට, වාහන හතර පහකින් බහිනකොට හිතුවා ප්‍රභූවරුන් වඩිනවා අපේ පාලකයන් කියලා. හැබැයි අද ජනතාව දන්නවා ඒ පට්ට හොරෙක් ඉන්නේ කියලා. ජනතාව වෙනස් වුණා. ඊට පස්සේ මේ ග්‍රාමීය ජනතාව පාලනය කරලා බය කරලා ප්‍රාදේශීය චණ්ඩීන් හිටියා. නම් කියන්න පුළුවන් මට. නේද? නම් කියන්න පුළුවන් ප්‍රාදේශීය චණ්ඩි. මේ චණ්ඩි ග්‍රාමීය ජනතාව යටපත් කරලා පාලනය කරා. හරිද? අනිකාගේ රැස්වීමට යන්නේ නැහැ. එහෙම නැත්නම් ඔය වෙන දේශපාලන කරොත් මාරු කරනවා. එහෙම නැත්නම් ඔයගේ සමෘද්ධිය කපනවා. කාගේ හරි රැස්වීමක් තිබ්බොත් චණ්ඩි දෙන්නේ තුන් දෙනෙක් රැස්වීම වටේ මෝටර් සයිකලෙන් කරකිනවා. රැටවිලා ගෙදරට තර්ජනය කරනවා. ඒකලා මොකද කරේ? මේ චණ්ඩිකම් මරා මේ ජනතාව පීඩාවට පත් කරලා තිබුණා. හැබැයි ජනතාව මොකද කරේ? ලොකුම චණ්ඩියා ගෝඨාභය ගෙදර ඇරියා වට කරලා. ඒ නිසා චණ්ඩි තවදුරටත් පොදු ජනතාව චණ්ඩිකම් වලට යට නොවන තත්ත්වයක් නිර්මාණය වුණා. තුන, ගරු සභාපතිතුමනේ කාලයක් මොන අපරාධ කරත් මොන විනාශය කරත් ඡන්ද කාලේ ජනතාවට ගිල බෙදලා ජනතාවගේ ඡන්ද ගන්න පුළුවන් කියලා කල්පනා කරා. ඒ නිසා මොකද කරන්නේ? ජනතාවට ගිල බෙදෙනවා. හැබැයි අද ජනතාවට බෙදෙනකොටම දන්නවා මේ හොරකම් කරපුවාගෙන් ටිකක් තමයි බෙදන්නේ කියලා. ඒ නිසා මොකද්ද වුනේ? අර තමන් මැතිවරණ හරහා තමන්ගේ දූෂිත පාලනයේ තිබුණු සුජාතභාවය තවදුරටත් පවත්වා ගන්න බැහැ. ඒ සුජාතභාවය ආරක්ෂා කරගත්ත ප්‍රධාන වශයෙන් ගත්තොත් ප්‍රභූත්වයෙන්, චණ්ඩිකමින් සහ බෙදීමින් ඒ මුළු දේශපාලනයම අවලංගු වෙලා තිබෙනවා. එනිසා මොකද වෙලා තිබෙන්නේ? තවදුරටත් ඡන්ද හරහා තමන්ගේ පාලනයේ සුජාතභාවය ආරක්ෂා කරගන්න බැරි කඩයිමකට ආවා. අන්න ඒ කඩයිමකට එනකොට ඡන්දගෙන කෑමර දීපු, ඡන්දවලට තමන්ගේ පාලනයේ පිරුවට යවවට පත් කරගෙන හිටපු ඒ පාලක කණ්ඩායම්ම අද ඡන්දවලට බයයි. ඇයි? තවදුරටත් ඡන්ද හරහා තමන්ගේ අපරාධකාරී පාලනයට සුජාතභාවයක් ගේන්න බෑ. සුජාතභාවයක් ගේන්න පුළුවන් හැම වෙලාවෙම මේගොල්ලෝ ඡන්ද තියෙනවා. මත තියාගන්න. ඒ ඡන්දේ හැම වෙලාවෙම ඒගොල්ලෝ කඩිනමින් තියෙනවා, නිසි පරිදි තියෙනවා. මොන වෙලාවකද තමන්ගේ පාලනයට සුජාතභාවයක් ලබා ගැනීම සඳහා ජනවරම කියන දවටනේ තමන්ට ලබා ගන්න පුළුවන් වෙලාවක. හැබැයි දැන් ඒ දවටනේ තවදුරටත් ලබා ගන්න බෑ. ඒ දවටනේ ලබා ගන්න බැරි නම් මේගොල්ලෝ ඡන්ද තියන්නේ නැහැ. එක, දෙක, ඊළඟ මේගොල්ලෝ තමන්ගේ පාලනය ආරක්ෂා කරගැනීම සඳහා දෙවන මෙවලම තමයි විවස්ථාව. මම ගරු සභාපතිතුමනි, දේශපාලන කියමනක් වාමාංශික ඔබ දන්න දේශපාලන කියමනක් තිබෙනවා. මම නුගේගොඩ රැස්වීමේදී කිව්වා දේශපාලන යම් අවස්ථා නිර්මාණය වෙනවා විවස්ථා වගන්ති ඉක්මුවා යන. ඒක දේශපාලන සිද්ධාන්තයක්. ඒක අපේ කැමැත්ත නෙවෙයි. හැබැයි මේ පාර්ලිමේන්තු විවස්ථා සම්පාදක කට්ටිය, කේලිය කවුද? අලි සබ්රි, කේලිය රඹුක්වැල්ල, විජේදාස, නෑ මේ විවස්ථාව කඩදාසිය බවට පත් කරනවා, විවස්ථාව ගුලි කරනවා කියලා කිව්වා. මේ විවස්ථාව තමයි අනුවත් සහිත උත්තරීතර ලියවිල්ල කිව්වා. කවදා වෙනකම්ද? ඒ විවස්ථාව ඇතුලේ තමන්ගේ බලය ආරක්ෂා කරගන්නකම්. ඒ විවස්ථාව ඇතුලේ තමන්ගේ බලය ආරක්ෂා කරගන්න බැරි වෙනකොට ඒගොල්ලන්ට දැන් විවස්ථාව හුදු කඩදාසියක්. එහෙනම් ඒගොල්ලෝ විවස්ථාව ආරක්ෂා කිරීම පිළිබඳ මත දියුරුම, විවස්ථාවේ උත්තරීතර භාවය, විවස්ථාව තමයි පාලනය කිරීම සඳහා තියෙන මූලික ලියවිල්ල කියලා කියන එක, විවස්ථාව තමයි අපි යටත් විය යුතු කියන එක, විවස්ථාව තමයි අපි ආරක්ෂා කළ යුතු කියන එක, මේ සියල්ල වළංගු වෙන්නේ කවද වෙනකම්ද? තමන්ගේ අර පාලනය ආරක්ෂා කර ගැනීම සඳහා විවස්ථාවේ සීමා මායිම් ඇතිව තියෙන තාක්කල් ඒගොල්ලන්ට විවස්ථාව උත්තරීතරයි. හැබැයි මොකද වෙන්නේ? විවස්ථාව තවදුරටත් තමන්ගේ පාලනයේ සීමා මායිම් ආරක්ෂා කරගන්න බැරි වෙනකොට විවස්ථාව ඒගොල්ලන්ට හුදු ලියවිල්ල. අද විවස්ථාව කඩනවා. පළාත් පාලන මැතිවරණේ නියමිත පරිදි දිනල පැවැත්වීම විවස්ථාවේ කාර්යභාරය. අධිකරණය විසින් ලබා දෙන නියෝගයකට අනුව රාජ්‍ය ආයතන හෝ රාජ්‍ය නිලධාරීන් කටයුතු කිරීම විවස්ථාවේ කාර්යභාරය. හැබැයි මොකද වෙලා තියෙන්නේද? තමන්ගේ මර කැත කිලිටි දේශපාලන බලය උත්තරීතර භාවයට අත්පත් කර ගැනීම සඳහා විවස්ථාව ආවරණය බවට පත් කරගත්තා. විවස්ථාව කුඩයක් බවට පත් කරගත්තා. ඒ වෙලාවේ හැම වෙලාවෙම මේකල පෙන්නු කරන්නේ මොකද? විවස්ථාව. මේකේ වගන්ති මෙතන තමයි තියෙන්නේ, මෙතන තමයි බලය තියෙන්නේ, මේකට තමයි යටත් වෙන්න ඕන, මේක තමයි උත්තරීතර. කවදා වෙනකන්ද?
ඒ විවස්ථාවේ බල වගන්ති ඇතුලේ තමන්ගේ බල සීමාව ආරක්ෂා කරගන්න තත්පර. හැබැයි අද මොකද වෙලා තිබෙන්නේ? විවස්ථාව ඇතුලේ බල සීමා මායිම් වල තමන්ගේ බලය ආරක්ෂා වෙන්නේ නැහැ. මොකද තර්ජන ලක් වෙලා තිබෙනවා. එතකොට විවස්ථාව ඒගොල්ලන්ට අදාළ වෙන්නේ නැහැ. ඒක තමයි ඒගොල්ලෝ විවස්ථාවකට දැන් ඇති වෙලා තියෙන තත්ත්වය. ඊළඟ කරු නියෝජ සභාපතිතුමනි ඊළඟ අධිකරණේ අධිකරණේ උත්තරීතර භාවයේ අරිතර අධිකරණේ ගරුත්වය භාවයේ මේ මේ කැමර දීපු කට්ටිය කවද වෙනකන්ද අධිකරණේ බල සීමාව ඇතුලේ තමන්ගේ බලය ආරක්ෂා වෙන තත්කල් ඒගොල්ලෝ අධිකරණේ උත්තරීතරයි නේද අධිකරණේ ලබා දීපු තීන්දුව අධිකරණේ නියෝගය මනුව තමයි අපි කටයුතු කරන්නේ අධිකරණයට අපි ගලු කර යුතුයි අපිට චෝදනා කරන ඔයගොල්ලෝ කියන අධිකරණ නියෝගය ඉක්මවා යන්නද මේ මේ අධිකරණය තමයි උත්තරීතර එහි පවතන නීති රාමුවට රාමුව අනුව තමයි අපි වැඩ කරන්න කියනවා කවදා වෙනකන්ද අධිකරණේ නීති රාමුව ඇතුලේ ලැබෙන විසඳුම් තමන්ගේ බලය ආරක්ෂා කරගැනීමේ සීමාව දක්වා විතරයි දැන් මොකද වෙලා තියෙන්නේ දැන් අධිකරණයේ තීන්දුව තමන්ගේ බලයට තර්ජනයක් වෙලා තිබෙනවා තමන්ගේ බලයට අධිකරණ තර්ජනයක් වෙනකොට මොකද වෙන්නේ අධිකරණයේ හුදු ගොඩනැගිල්ලක් විතරක් බවට පත් වෙනවා මේ මොනවද ඉල්දරව් වෙන්නේ ගරු සභාපතිතුමනි සියවස් ගණනාවකට පෙර ලෝකයේ ශ්‍රේෂ්ඨ නායකයන් විසින් ලියද ලියවිලි අද අපි ඇස් ඉදිරිපිට පේනවා මේගොල්ලන්ට ඡන්ද උත්තරීතර වෙන්නේ තමන්ගේ බලය ආරක්ෂා කර ගැනීම සඳහා ඡන්ද ප්‍රයෝගී වෙන තාක්කල් විතරයි මේගොල්ලන්ට විවස්ථා උත්තරීතර වෙන්නේ ඒ විවස්ථා රාමුව ඇතුලේ තමන්ගේ බලය ආරක්ෂා කර ගැනීම තක්වා විතරයි මේගොල්ලන්ට අධිකරණ උත්තරීතර වෙන්නේ ඒ අධිකරණ සීමා ඇතුලේ තමන්ගේ බලය ආරක්ෂා කර ගන්න තාක්කල් විතරයි ඒව ආරක්ෂා නොවනකොට මොකද වෙන්නේ ඒවා අධිකරණේ හුදු ගොඩනැගිලි වෙනවා විවස්ථාව හුදු කඩදාසි වෙනවා ඡන්දේ හුදු නේද මේ 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 අදාළ නැති කරුණු බවට පත් වෙනවා මේකයි වෙලා තියෙන්නේ දැන් අධිකරණේ ප්‍රශ්නේ ගන්න දැන් ශේෂ්ඨ අධිකරණේ නඩු දෙකක් විභාග වෙමින් තිබුණා එක නඩුවක් පිළිබඳ කිසිදු හාවක් වූවක් නැහැ. ඒතර ඒක දැනෙනවා තමන්ගේ හදලා තියෙන න්‍යාය පත්‍රයට අනුව ඒ නඩුව දිගහැරමින් යන බව ඒගොල්ලන්ට දැනෙනවා. මම දන්නේ නැහැ නඩු විභාග කරපු මිනිස්සුරුන් ඒ මතෙන් දැන් තීන්දුව තුන්ද කියලා මම කියන්නේ නැහැ. නමුත් තමන් හදලා තියෙන පාත් එකට අනුව නඩුව යනවා. මාර්තු මාසේ 23 වෙනිදා නඩුව ගන්නවා. සමහරවිට පෙබරවාරි මාසේ 23 වෙනිදා නඩුව ගන්නවා. මැයි මාසේ 11 වෙනිදා නඩුව කල් තියෙනවා. ඒතර දැනෙනවා මොකද ඒ තීන්දුව එතුමලා සාකච්ඡා කළ ගන්න නැති හොඳ තීන්දුවක් මගේ තීන්දුව විවේචන කරනවා නෙවෙයි. නමුත් ඒ තීන්දුව තමන්ගේ බල න්‍යාය පත්‍රයට අනුරූපී වගේ දැනෙනවා. ඒතර කියන මොකද්ද? අධිකරණ දිහා බලාගෙන ඉන්න. අධිකරණ නඩුවක් තියෙනවා. අධිකරණ තීන්දුවක් වෙනකන් ඉන්න. අධිකරණ තීන්දුවට අපි ගරු කරමු. ඒ මොකක් වෙනකන්ද? තමන්ගේ බල වමනාවත් එක්ක අධිකරණ තීන්දුව එකට සමපාත වෙනකොට. හැබැයි හදිසිය මොකද වෙන්නේ අධිකරණේ? නැවත තීන්දුවක් ලබා දෙනවා. සමග මේ මේ රංජිත් මද්දු බණ්ඩාර මන්ත්‍රීතුමා ඉදිරිපත් කළද පෙස්සමට 93ක් ලබා දෙනවා මොකද්ද ශේෂ්ඨාධිකරණයේ ලබා දෙනවා පාර්ලිමේන්තුවෙන් සම්මත කරන ලද මුදල් නිසි පරිදි ලබා නොදී රඳවා ගැනීම නතර කරන්න කියලා. එතන මොකද වෙන්නේ? තමන්ගේ බල සීමාවත් එක්ක එතන ගැටුමකට එනවා. එතන ගැටුමකට එනවා මොකද වෙන්නේ? අධිකරණය තවදුරට හිස් ගොඩනැගිල්ලක් විතරයි. 12වත මන්ත්‍රීවරයා මෙතන ගෙනලා කියනවා ඔහුගේ වරප්‍රසාද කඩ වුණා කියලා. කොහෙද වරප්‍රසාද කඩ වෙන්නේ ගරු මන්ත්‍රීතුමනි? ඇත්තම කරලා තියෙන පාර්ලිමේන්තුවේ බලය ශක්තිමත් කරලා තියෙන්නේ පාර්ලිමේන්තු විදී මුදල් ප්‍රතිපාදන වෙන් කරලා තිබෙනවා ඒ මුදල් වෙන් කරලා තියෙන ප්‍රතිපාදන විධායක විසින් අත්නොමතික ලෙස රඳවගෙන ඉන්නවා දැන් මොකද ශේෂ්ඨාධිකරණ කියන්නේ පාර්ලිමේන්තු විසින් නිසි පරිදි සම්මත කර තිබෙන මුදල් නිදහස් කරන්න ඇත්තටම අධිකරණය ලබා දීලා තිබෙන්නේ මොකද්ද පාර්ලිමේන්තු බලය ශක්තිමත් කිරීම පාර්ලිමේන්තු අධිකරණය ප්‍රතික්ෂේප කරලා තියෙන මොකද්ද පාර්ලිමේන්තු විසින් නිදහස් කරලා තියෙන මුදල් විධායකයේ අත්නොමතික බලය විසින් යටපත් කිරීම අත්තරින්න කියලා. එහෙනම් අපි මොකද කරන්නේ? පාර්ලිමේන්තු උත්තරීතරභාවය ගැන කතා කරනවා. මේකේ ඔක්කොම කතා කර නැගිටලා අධිකරණයේ තීන්දුවට ප්‍රශංසා කිරීමේ යෝජනාවක් ගේන්න බෑ. පාර්ලිමේන්තු උත්තරීතරභාවය. මේ පාර්ලිමේන්තු උත්තරීතරභාවය නෙමෙයි මේ තියෙන්නේ. මේ තියෙන්නේ මොකද්ද? තමන්ගේ බල විවයත් එක ගැටෙන තීන්දුවක් එනවා. තමන්ගේ බල විවයත් එක ගැටෙන තීන්දුවක් එනකොට කියනවා විනිසුරුවම් මේ පාර්ලිමේන්තුට ගේන්න ඕන. ගේන්න මම කියන්නේ. එතර ඒ බලමු ගේන්නක නිකන් වරප්‍රසාද යෝජනා දාලා හරි අකුල ගන්න එපා නිකන් තර්ජනය කරලා අකුල ගන්න එපා දැන් වරප්‍රසාද කැඩීම් පිළිබඳ යෝජනාවක් දාලා තිනවනේ මිනිස්සුන් ගේන්න බලමු මොකද වෙන්නේ කියලා මේ තර්ජන කිරීම කරන්නේ ඒ කියන අධිකරණ ස්වාධීනත්වය මේ සියල්ල ආරක්ෂා කරන්නේ
තමන්ගේ බල සීමාව දක්වා විතරයි ගරු මන්ත්‍රී සභාපතිතුමනි. එනිසා අපි ඉගෙන ගන්නවා පොත්පත් කියවලා. ඉගෙන ගන්න බැරි බොහෝ දේවල් නේද අපි හරි කියවලා තියෙන බොහෝ දේවල් දේශපාලන නිමේෂයකින් තොන් ගණනින් අපිට ඉගෙන ගන්න පුළුවන්. මේ වෙන්නේ දේශපාලන නිමේෂය. මේ දේශපාලන නිමේෂයේදී මේ ව්‍යාජත්වය අපි ඉලදරව කරගන්න. ඡන්ද කියන්නේ මොනවද? පාර්ලිමේන්තු කියන්නේ මොනවද? ව්‍යවස්ථා කියන්නේ මොනවද? අධිකරණ කියන්නේ මොකවත් මොනවද? මේක පාලක පැන්තියගේ බලය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් අටවා තිබෙන සුදු පිරුවට වෙලාලද ආයතන බවද ඒගොල්ලෝ ඉලදරව කරමින් තිබෙනවා. එනිසා ඒක මම සතුටු වෙනවා. හැබැයි මේ ඡන්ද කල් දැමීම සඳහා මේ තනි පුද්ගලයා තමන්ගේ වියරු මනසින් මේ කටයුතු කිරීමට අපි කවුරුත් විරුද්ධ වෙන්න ඕන කරු සභාපතිතුමනි. මම අනතුරු කීපයක් අඟවන්න. විශේෂයෙන්ම ඔබ දන්න උතුර. උතුරේ ජනතාව තුල හැම වෙලාවම අදහසක් තිබෙනවා කොළඹ තියෙන සිංහල ආණ්ඩුවක් කියලා. එනිසා ඒගොල්ලෝ හැම වෙලාවම හරිද වැරදි දෙවේ. ඒක තමයි අද යථාර්ථය. එනිසා උන් හිතන පළාත් සභා යනු උතුරේ ජනතාවට තමන්ගේම නියෝජිතයන් හරහා තමන්ගේ පාලනය කර ගැනීම සඳහා තිබෙන ආයතන කියලා. හැබැයි දැන් පළාත් සභා අවුරුදු 4ක් නැහැ. ඊළඟ නගර සභා ප්‍රාදේශ සභා යාපනයේ නගර සභාවට දෙමළ ජනතාව තමන්ගේ නියෝජිතයන් තෝරාපත් කරගෙන යාපනයේ නගර සභාව පාලනය කරනවා. ඒතර ඒගොල්ලෝ හිතන අඩුම තරමේ යාපනයේ නගර සභාවවත් අපේ ඡන්දෙන් අපේ නායකයෝ පාලනය කරනවා කියලා හිතනවා. ඒක පළාත් සභාවත් නැත්තම් නගර සභාවත් නැත්තම් මහනගර සභාව ප්‍රාදේශ සභාව නගර සභාව පාලනය වෙන්නේ කොළඹින් පත් කරන කෙනාගේ නියෝජිතයෙක් නම්. මොකද ඒගොල්ලෝ හිතන්නේ? අපි එතෙන්ද මේ රට ගෙනියන්න ඕනකම තිබෙන්නේ? මම මේකේ උත්තර ගැන විතරක් හිතන්න කෙනෙක් නෙවෙයි. හරිද? අඩුම තරමේ. දැන් මේ උත්තරේ අයිතිින් ගැන කතා කරන නායකයා නෙමෙයි. මේ ව්‍යාජයක් හොඳ ඒවත් ඡන්ද. හරිද? එහෙමනම් මොකද කරන්නේ? උතුරේ ජනතාවට තමන්ගේ පාල තමන්ගේ ඡන්ද දීලා තමන්ට පාලනයන් සඳහා අත්පත් කරගැනීම සඳහා තියෙන පළාත් සභාවත් ඒ සඳහා තිබෙන නගර සභාව ප්‍රාදේශ සභාව තමට නැත්නම් මුළුමනින්ම කොළඹ සිට දිගුවෙන් පාලන කරන පාලන බවට පත් වෙනවා. ඒ නිසා උතුරේ යළි නුසන්සුත්තාවයක් ඇතිවීම ඉඩ කඩක් මේක ඇතුළේ මතුවෙනවා. මේත් එහෙමයි. දැන් අර කිව්වා මොකද්ද මදක සුසිල් ප්‍රේමජන්ද කිව්වා ජනාධිපතිවරණයේ ජනවරමෙන් මේක මේ ජනවරම ජනාධිපතිවරයාට දීපු ජනවරම මේ ඡන්දය යටපත් වෙන්නේ නැහැ. පාර්ලිමේන්තුවට දීපු ජනවරම මේ ඡන්දය යටපත් වෙන්නේ අපි පිළිගන්නවා. ජනාධිපතිවරයාට තියෙන එක ජනවරම පාර්ලිමේන්තුවට තියෙන තව ජනවරම ඒ වගේම මොකද්ද ප්‍රාදේශ සභාවට තියෙන තව ජනවරම. අපි කියන්නේ කොයි ජනවරමද උසස් කියලා. පාර්ලිමේන්තුව ජනවරමට වඩා ජනාධිපති ජනවරම උසස්ද? ජනාධිපති ජනවරමට වඩා පළාත් පාලන ආයතන ජනවරම උසස් නැහැ. මේවට තියෙන ඒ කාර්යයන් සඳහා සමාන බලයක්. ඒක පිළිගන්නවා. හැබැයි අද අපි තේරුම් ගන්න ඕන විශේෂ තත්ත්වයක් තිබෙනවා. අද මේ ජනාධිපතිවරයා නියෝජනය කරන්නේ මොන ජනවරමද? 2019 දී ගෝඨාභය රාජපක්ෂට ලැබුණු ජනවරම ඇතුලේ තියෙන සිද්ධාන්තය මොකක්ද? රනිල්ට එරෙහි ජනවරම. රනිල් පාස්කු ප්‍රහාර වළක්වා ගන්න බැරි වුණා. පාස්කු ප්‍රහාරකට දඬුවම් ලබා දෙන්න ගෝඨාභය. රනිල් හම්බන්තොට වරාය විකුණා. හම්බන්තොට වරාය ලබා ගැනීම සඳහා ගෝඨාභය. මෙහෙමනේ තියෙන්නේ. රනිල් වික්‍රමසිංහ මහ බැංකුවට ප්‍රහාර එල්ල කරා. මහ බැංකුව හොරු අල්ලා ගැනීම සඳහා ජනවරම ගෝඨාභය. එනිසා ගෝඨාභයගේ ජනවරම මොකද්ද? රනිල්ට එරෙහි ප්‍රතිපක්ෂ ජනවරම. ඒක විශේෂයක් ලංකා දේශපාලනයේ. මම හිතන්නේ අපේ රටේ මේ 78 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හදනකොට මෙහෙම තත්ත්වයක් ඇති වෙයි කියලා හිතුවේ නැතු වේද? මොකද ජනාධිපතිවරයා ඉවත් වෙනකොට ඒ කඳවුරෙන් මේ ළඟ ජනාධිපතිවරයා අනුප්‍රාප්තික ජනාධිපතිවරයා එයි කියලා තමයි උපකල්පනය කරන්න ඇත්තේ කියලා මම හිතනවා. 1993 දී අපි පිළිගන්න පුළුවන්. ප්‍රේමදාස මහත්මයාගේ ඝාතනයත් එක්ක විජේතුන් ගේනවා. ඒ ජනවරමීම දිගුවක්. ඒක අපිට පිළිගන්න පුළුවන්. හැබැයි මේ මොකද වෙලා තියෙන්නේ? මේ තමන්ගේ ජනවරමට ප්‍රතිපක්ෂ ජනවරම. ගෝඨාභයගේ ජනවරම තියෙන්නේ රනිල් වික්‍රමසිංහට එරෙහිව. රනිල් වික්‍රමසිංහ පරාජයට පත් කිරීම, රනිල් වික්‍රමසිංහ දේශපාලනය, රනිල් වික්‍රමසිංහ ආර්ථික යෝජන, රනිල් වික්‍රමසිංහ දේශපාලන සංස්කෘතිය මේ පරාජයට පත් කිරීම සඳහා තමයි ගෝඨාභය ගියේ. එනිසා දැන් තියෙන්නේ මොකද්ද? රනිල් වික්‍රමසිංහ අද හොබවන්නේ තමන්ට එරෙහිව ජනවරම. ඒ නිසා තමයි පළාත් පාලන මැතිවරණයේ ජනවරම විශේෂ කොට සලකන්න ඕනකම තිබෙන්නේ. එඳ මේක විශේෂ ලෙස සලකන්න ඕන. ඒ විතරක් නෙවෙයි, පාර්ලිමේන්තුව ගත්තත් එහෙමයි මිනිස්සු. ඔබ දන්නවා පාර්ලිමේන්තුව ගත්තත් මොකද කිව්වේ? තුනෙන් දෙකේ බලයක් දෙන්න කිව්ව මහින්ද රාජපක්ෂව අග්‍රාමාත්‍යවරය කරන්න. ඊට පස්සේ කිව්වා යා අයියයි මල්ලි වගේ කිව්වා. මොකද්ද ලී කුවාන් යූ නේද මහතිර් මොහම්මඩ් වගේ කිව්වා. කොහොමද දෙන්න එකට එකතුනහම කිව්වා. මෙහෙමන කිව්වා අපිට. ඕ ඈ අන්නද දැන් කියපු කෙනා මේ පැත්තේ. ඒකට එරෙහි වෙච්ච මනුස්සෝ ඒ පැත්තේ. ඒක තමයි විකෘතිය. ඒක තමයි විකෘතිය මම මේ කියන. හරිද?
Itu ada jana warna mana ini? Hari ini agama tiur ya ini? Hari ini kabinet mandel ya ini? Hari ini itu amataro kuda, ini hitap kiri bidan kuti. Namun tuwira kandai mak kita tu kerang, mana kabinet mandel kat sini? Itu ada metana tiye nama. Dida sisi mahamet tiur ini lepunu jana warna ini yang vikurti so bahaya kote matu bilati bino. Amak kita ini ke ahusi kerang, namun nadek ini kerang, namun ida jana warna apeksa kerapu jana warna ini, sangitiya sa apeksa ini, dem parlimen itu niu jani bin. Visal perisak ini peti no, ni tau perisak ini peti no, ini peti ini perisak mandan ini peti kipe kini kita pilih kita apa dan naik, ni basil gawa katya kini kita ranil gawa tau katya kita mandan ni, ini mandan ni, kalau kini ni, hari ini malah sahaja ni, hari ini semua mukul elah ini, apa sabahputi ini peti no, oh tama api sabahputu mami peti no, lekam tu api di pas ini no, hari ini, mereka poli ini nama vikurti bahaya ti no ni, ini mana mi vikurti bahaya tapi utaranya kono. Mama kira ni na palat palan meti orang yang utara kehikil. Hebat palat palan meti orang yang api menagan na puluan. Janata awak yang hitena matana pravana awak yang kebetegat. Ika andu tak tegat, tapi tak tegat, andi kehilul tak tegat. Eni saat amai me palat palan meti orang pawat yutuma vela awak meka. Meka subahavi ke tatu meka. Subahavi ke janawara me niyojane me tatu ekna. Palat palan meti orang kara alu tengah api janawara mak meni muho. Rata pravana awak meni impil. Benda api jam kalpana kiri makaran na puluan. Hebatnya vikurti me subahavi ekti binne. Me vikurti me sabah ini sa, yali janawara mak api apeksha kali itu. Ilangka garu sabah petun padaan prosen. Right, dengen itu ada janata awat. Tamangge virudita awi, tamangge ada as, tamang kemati ho, akemati ho, ne tamang kemati kaat doh kini ke. Me chandya kara prakashera patkarna itu aden nona. Kali awasana kata. Awasan kalo. Ea itu aden nattam, Ranilvikram Singh Mahatma kini itu re, itu petipaksh janata awi itu wada, tamangge itu tawat ganam kudu pahari satangkar. Itu lagi nama kadar. Par setan kerat mama dahano. Hamu dah okey dahano. Hati sini dia dahano. Lagi nama kadar ni. Mulu janata awam elibahan sirakan doro kadala. Udin beten pol lah tiagne ya pal nekarno kila dah sakti bina. Denggaru sabahapatun isala sakyati bina. Obat kapau geda. Hamu dah apati korai. Hamu dah madde prakasha korai kini. Oh hamu dah khande adde kila api dhanne. Muka api dhanna hamu dah lindari ekota. Beten pol lah dene ekota. Ekat nishita kal, nishita warna ati no, nishita digat ti no, nishita hede ati no. Eka tamai button pull. Hebat main niladarin dagan hitiye. Nih dah nikang. Ina gamang kasulin kapang awa gayatika tamai daganin. Eka merakan dah. Eto lah hamuda apa tiwa? Hamuda mahadya prakasa kino. Nila hamuda ada nanti kelapi dani nih. Eto lah uniform nih. Dagan tuak kuar dagan. Polu kareka dagan. Meka hamuda wat kerana dini ingkrah. Hamuda me polu wat etiya dagan. Kurundo polu wat etiya mandan nih polu mana dagan. Nari. Eka button pull lagat nishita. Headnya tiennawa, warnanya tiennawa, digat tiennawa. Ekiswak nanti pol lakar agen, karai gahagen, paratino. Jadi hamuda madhya prakash kekina mukad. Me api dani ne, hamuda wadik na api hoya agen ne, piti pas sebitera pain ne, isra muna dekine, mukad mikian. Eni sa me yan ne koten dade, me aturu hamuda wand. Hari madhya samaraya, helmet tulim balu, kita hongi kes pahila tiennawa, mandar waisa kai inde pulung hamuda wi. Namu kes pahunu aye kita me caya rupulim pain ne. Insaan meh wena military hamuda wang hatang itu evan gak, tapi kemam pahedilu kino. Eh military hamuda wang ke anukan dat meh evan ni. Unge pahari lakaran vidiye, janata awat katakaran berenang udgochen karan aiti aknetang, sama kami aiti aknetang. Evi tarak neve garum sababatun meh ayana vidiye, deng apen nimal sohina meh ayan ni. Ota kandul gaya swadinoa, nusuk payak ke kahamarak nirupati tevinno, apen resi mada sahabagin. Awasan di wamane danoa, ungu meh ayano, madakka. Mereka kisi set mereka sambandun, orang kolam visi dia le, mereka arakshan ildari. Oh, mereka pelapali apa kini kuat ni mereka, oh visi dia le tu lihat apa arakshan ildari. Ini arakshan ildari itu kan dulu gas gahanu, tiga belas awak diwaman ya nama, ya mian ya nama. Itu mereka monomada gahan ni kita topi dan ni le. Ensa garu kata nak itu ni sah sahatan sekayat tibino. Mereka andu mukadami kermin tibin. Janata awat teka chanda poli mereka nu dino beragan nama winu ata yam wina pitiya. Nida, wena piti ekar tu mekanda wanda dan, palu piti ekar, Ranil Vikram Singh Mahatma kadua karangan karaku inno, ganu kadu enu satana takiila, palu piti ekar, senaga nanti piti ekar, api senaga inna piti ekar tagar, itu ma palu piti ekar kadua karangan karaku inno, karaku kena enu satana tak ganu kadua kila, api kadua gan netna satana neti nte ayvargi, itu ma tau kadua karaku indala mangada kia nang, bada kapa gan duino, ani war yang garu sabah putumuni, ekar tama media sepani sidan tama mudanno itu ma tau wena di. Itu Ahmad Ahmad balai, oivi dite parihar ni karno, oivi dite hasirin awa, awasan dite tumat mudan, ugulok dite tumahuinu, mangga dekian nangi, ah?
hari ini saya tomat awasan peti paling ini itu bapak palu pita nih kadu karako karapin de puluan hebat itu bapak woi piti tapi nang ini itu bapak kemati woi piti tapi kado akan api piti ini itu bapak ikat duing nih deh karga de puluan itu bumi suti garu sebab itu bumi suti garu manusia anak karma itu mah betul.